අයිබන් වාසනාවන්ත සුබ දවසක් වලා සියලුම දෙනාට. ඉතින් අද ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාමත් සුභාරංචියක් ගෙනල්ලා තිනවා. ඒ තමයි ආසියානු කුසලාන තරඟාවලියක සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. ඒ වගේම මේ තරඟාවලියට අදාළ තරඟ කාලසටහන මේ වන විට ICC විසින් නිල වශයෙන් නිකුත් කරලා තිනවා. ඉතින් මේ ගැන තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනකන් අපිත් එක්ක නැතිලා ඉන්න කියලා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. ඉතින් ආසියානු කුසලාන ගැන කතා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසය තුළ සාර්ථකම කණ්ඩායමක් විදිහට කියන්න පුළුවන්. මොකද අවසන් මහා තරඟ වැඩිම ප්‍රමාණයකට සහභාගී වී තිබෙනේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම ආසියානු කුසලාන අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන 6ක් ජයග්‍රහණය කර තිබෙන අවස්ථාවක ආසියානු කුසලාන වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙනේ ඉන්දිය කණ්ඩායම. ඔවුන් ආසියානු කුසලාන 8ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉතින් 2022 වර්ෂයේද ශ්‍රී ලංකා කණ්ඩායම සැවිස ආසියානු කුසලාන තරඟාවලිය සුහෘතාවේ ජයග්‍රහණය කිරීමට සමත්ෙදී 2023 වර්ෂයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින ආසියානු කුසලාන තරඟාවලිය අවසන් මහා තරඟයේ දක්වා ඉතාමත් හොඳින් පැමිණ නමුත් අවාසනාවකට අමිහිරි පරාජයක් අත්විඳීමට සිදු වුණා ඉන්දිය කණ්ඩායම හමුවේ අවසන් මහා තරඟයේදී. ඉතින් අද මම ඔයාලට කියන්න හදන පිරිමි ආසියානු කුසලාන තරඟාවලියක් ගැන නෙමෙයි, මේ වර්ෂයේ පැවැත්වීමට නියමිතයි 20/20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට අදාළ තරඟ කාලසටහන ICC විසින් නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මෙම තරඟාවලිය සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගි වෙනවා. ඒ අනුව ඒ කාණ්ඩයේ යටතේ ඉන්දිය කණ්ඩායම, පාකිස්තානය, එක්සත් අරාබි එමිරාජ්‍ය කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම තරඟ වදින අතර බී කාණ්ඩයේ යටතේ බංගලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවල් තරඟ කිරීමට නියමිතයි. තරඟාවලිය ආරම්භීමට නියමිත තිබෙන ජූලි මාස 19 වෙනිදා, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරඟයේ ජූලි මාස 20 වෙනිදා බංගලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි දෙවන තරඟයේ විදිහට ජූලි මාස 22 වෙනිදා මැලේසියා කණ්ඩායම සමගින්ද මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන තෙවන තරඟයේ තායිලන්ත කණ්ඩායම සමගින් ජූලි මාස 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මෙම කාණ්ඩ දෙකෙන් තද ලකුණු සටහනේ ඉහළින්ම රැඳී සිටින කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන අතර ඒ වගේම අවසන් මහා තරඟයේ පැවැත්වීමට නියමිත වී තිබෙනේ ජූලි මාස 28 වෙනිදා. මෙම තරඟාවලියට අදාළ සියලුම තරඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ද මේ වනට නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ. ඉතින් තරඟාවලියේ අවත්කාලීන වන තොරතුරු සමගින් සහ ක්‍රිකට් පිටේ අවත්කාලීන වන තොරතුරු සමගින් රැඳෙන්න අපිත් එක්ක ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.